අද ලංකාදීප ඉන් කන්වර්සේෂන් තුළින් ඔබ හමුවට එන්නේ තවත් අලුත් වැඩසටහනක් සමගින්. ඉතින් අද අපිත් එක්ක විශේෂ පුද්ගලෙක් එකතු වෙනවා. ඇය කාන්තා හඬ ශක්තිය දේශපාලන වේදිකාවේ පෙරමුණට ගෙනලා තියෙනවා, සේවය කරලා තියෙනවා. ඒ වගේම තමයි ලෝ වටා හදවත් දිනාගෙන තියෙනවා රූ රචනක් ලෙස. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් මම ආදරෙන් පිළිගන්නවා කොළඹ නගර සභාවේ ගෞරවනීය නගරාධිපතිනිය රොසි සෙනහනක්. संवर्धने नगर संवर्धने එවගේම දරුවන්ගේ දුව දරුවන්ගේ අධ්‍යාපනය නැවත වාරයක් යථා තත්ත්වයකට පත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකසා දීම ගොඩක් වැදගත්. ඊට අමතරව නගරයේ දියුණුව සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති ගණනාවක් දියත් කරනවා. කොළඹ නගරය කියන්නේ පොඩි වැස්සටත් යට වෙන නගරයක්. ඒක හේතු කරගෙන මධ්‍යම රජයත් එක්කත් ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක සහ ලෝක බැංකුවත් එක්ක අපි ව්‍යාපෘති ගණනාවක් විශේෂයෙන්ම මලනල පද්ධති යථාතත්වයකට පත් කරන්න ඒ වගේම ඒ අතරේ ජනතාවට තියෙන බැරෑරුම් ප්‍රශ්නයක් තමයි පානීය ජලය පිරිසුදු පානීය ජලය ලබා දීම ජල ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වෙනකොට කරගෙන යනවා ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් කරන ගමන් අනිකුත් සංවර්ධන වැඩපිළිවෙල මන්ත්‍රීවරු 119 දෙනාමත් එක්ක එකතු වෙලා කරමින් සිටිනවා මෙතන මේ මේ වසරේ කමාරක අලුත් ප්‍රජේ යටතේ ඔබගේ අත්දැකීම කොයි වගේද ඒක ඔබගේ පර්ස්පෙක්ටිව් එක අපිත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න මම අත්දැකීමේ කිසි වෙනසක් දකින්නේ නැහැ මට පූර්ණ සහයෝගය ලැබෙනවා අපේ කරන ව්‍යාපෘති වලට ආණ්ඩුකාරතුමාගෙනුත් කිසිම හැලහැප්පීමකින් තොරව මොකද මම දේශපාලන දිහා බලන්නේ වෙනත් කෝණයකින් සමහරු දේශපාලනයට ආවම ඒගොල්ලන් දේශපාලනය කරන්නේ තමාගේ පක්ෂයේ මතවාදය ගෙන යන පක්ෂවාදී දේශපාලනය කරන බොහෝ දෙනෙක් ඉන්නවා නමුත් මම විශේෂයෙන්ම නගර සභාවේ මගේ නාගරික මන්ත්‍රීවරු 119 දෙනාම දන්නවා නගර සභාවෙත් මම පක්ෂ දේශපාලනයෙන් බැහැරව ගිය සිරු දිනාට මේක හා සමානව සැලකිය හැකි මානසිකත්වයකින් විශේෂයෙන්ම මන්ත්‍රීවරු 119 දෙනාගේම ඉල්ලීම් ඒ අයගේ අවශ්‍යතාවෙන් ඒ අය හොඳ ව්‍යාපෘති ගේනවා නම් තමා නියෝජනය කරන ජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව කටයුතු කිරීමේ හැකියාවක් මට තියෙනවා විශේෂයෙන්ම මූල්‍යමය ප්‍රතිපාදන බෙදා හැරීමේදී සහ අනිකුත් ව්‍යාපෘති කරද්දී සිළු දිනාට මේක හා සමාන සමහරවිට මට චෝදනා තියෙනවා මගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අපිට වැඩි අනිත් පක්ෂවල අයට සලකනවා කියලා එහෙම එකක් නැහැ කවුරු හරි හොඳට වැඩ කරනවා නම් බිම් මට්ටමේ ජනතාවට සේවයක් වෙනවා නම් මම දකින්නේ දේශපාලඥෙක් වුණාම නායකෙක් බවට පත් වුණාට පස්සේ තමා පක්ෂපාත ભેදයකින් තොරව සිළු දිනාට මේක හා සමානව සැලකීමේ හැකියාවක් තිබිය යුතුයි. පක්ෂපාත ભેදයකින් විතරක් නෙමෙයි ජාතිවාද, ආගම්වාද, ඒ වගේ මිශ්‍රිපු සමාජ භාවය තුළදී එතනත් ભેදයකින් තොරව අපිට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කළ හැකි ලොකුම දේ. ඒක තමයි නායකත්වයෙන් අපි බලාපොරොත්තු විය යුතු දේ කියන එක මගේ තුළ තියෙනවා. එයාගෙන් තමයි අපි මේ සියලු අභිප්‍රායන් පිටපස්සේ තියෙන්නේ අනාගතයට යමක් ඉදිරි කරන්න දරුවන් වෙනින් යමක් ඉදිරි කරන්න. නමුත් දැන් දරුවනොත් රට දාලා යන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මොකද දෙමාපියනොත් යම්කිසි බයකින් ඉන්නේ ආර්ථික අස්ථාවරත්වයෙන් හින්දා උන්ට පුළුවන් තරම් පිටරට ගිලිගෙනගෙන සෙටල් වෙන්න කියන ඒ වගේ ආකල්පයක් තමයි දරන්නේ. ඒ පිළිබඳ ඔබගේ අදහස මොකක්ද? මේ කොහොමද අපි නිර්මාණශීලී වෙන්නේ? මම හිරුෂි ඇත්තටම කියනවා නම් දේශපාලනයට එක හේතුවකුත් ඕකයි කිව්වොතින් නිවැරදි. මොකද ඉංග්‍රීසියෙන් කියනවා I still hate the brain drain. මමත් තරුණ වයසේදී එංගලන්තෙ ගිහිල්ලා අවුරුදු පහක් එංගලන්තෙ ජීවත් වෙලා එංගලන්තෙකින් ඉගෙනගෙන වැඩ කරන ගමන් එංගලන්තෙ විවාහ වෙලා විවාහ වුණේ අතුල ජයන්ත සේනනායක මගේ ස්වාමි පුරුෂයා. විවාහ වෙලා අපි දෙන්නම ලංකාවට අපි මගේ හදවතේ තියෙනවා අපි මේ රටේ ඉපදුනේ දෙවියන්ස අපි මේ රටට දැම්මේ යම්කිසි සැලැස්මක් අනුව. අපි ඉපදෙන්නේ මේ රටට ඉපදෙන්නේ මොකක් හරි හේතුවක් නිසා.
ඉතින් අද විතරක් නෙමෙයි අතීතයේත් මගේ සහෝදරයෝ ඉන්නවා විදේශගත වෙලා මම කනගාටු වෙනවා මේ උගත් බුද්ධිමත් පිරිස් මේ රටෙන් දොස්තරවරු ඉංජිනේරුවරු මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන විදේශ රටවල් වලට ගිහලා ඒ රටවල් පෝෂණය කරන්න ඒ රටවල් ශක්තිමත් කරන්න ඒ රටවල් සංවර්ධනය කරන්න දායකත්වය දෙනකොට යම් කිසි කනගාටුවක් තියෙනවා මම ඒ ගැන ඇත්තටම කලකිරීමක් වගේ කනගාටුවක් තියෙනවා ඒකට හේතුවකුත් තියෙනවා හේතුවක් තියෙන්නේ ඒගොල්ලන්ගේ ලබාගත දැනුම ඒ ලබාගත් අධ්‍යාපනය තියෙන දක්ෂතාවයන් සමහර උන්ට ජානිමෙන් වෙන දක්ෂතාවයන් තියෙනවා ඒව උරගා බැලීමේ පසුබිමක් මේ රටේ දේශපාලඥයෝ හදලා දීලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ ඒ හේතු නිසා තමයි බොහෝ වෙලාවට දෙමව්පියෝ කියන්නේ පුතේ මෙහෙට මෙහි ඉන්නට වැඩිය හොඳයි පිටරට ගිහිල්ලා දැන් මගේ දරුවෝ තුන්දෙනාටත් මම මුලින් ඉඳලම කිව්වේ අපි තාත්ති මමයි දෙන්නම ඔයගලන්ගේ උසස් අධ්‍යාපනයට වියදම් කළ අධ්‍යාපනය ලබා දෙන තුන්දෙනාම විදේශගත වෙලා තමයි ඒගොල්ලන්ගේ උපාධිය ලබාගත්තේ තුන්දෙනාම නමුත් ඒ උපාධිය ලබාගෙන නැවත වාරයක් ආපසු ලංකාවන් ඕක ඒගොල්ලන්ගේ හිතට කොච්චර කාවැද්දද කිව්වොත් තුන්දෙනාම දැන් අද ලංකාවේ ඉන්නේ නමුත් ඒගොල්ලන්ගේ ලබාගත දැනුමේ උපාධිය හෝ ඒගොල්ලන්ට ජානෙමෙන්ම ලැබිච්ච හැකියාවන් උරගා බලලා මේ රට සංවර්ධනය කරන්න ඒගොල්ලන්ගේ ජීවිත සංවර්ධනය කරන්න ඒගොල්ලන්ගේ ජීවිත සාක්ෂාත් කරන්න පසුබිමක් තියනවාද කියන එක සමහරවිට අම්ම කෙනෙක් කියන මමත් කනගාටු වෙනවා ඒ පසුබිම තවමත් නැහැ අද උපාධිධාරීන් කී දිනෙක පාරේ තාමත් බෝඩ් අල්ලගෙන කෑ ගහන ඒ දරුව දකිනකොට ඒව තමයි මට ශක්තියක් වෙන්නේ මේ දේශපාලනේ ඉඳලා මම මේ වෙනස ඇති කරනවා කියන හැඟීම උපාධියක් ගත්තා පමණින් රස්සාවක් ගන්න බැරි නම් අපේ අධ්‍යාපන ක්‍රමය මේ අවස්ථාවේදී තියෙන අධ්‍යාපන ක්‍රමය රැකියා ඉල්ලුමට අනුකූලව නෙමෙයි හැඩගැහිලා තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ යම් කිසි වෙනසක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි මම මේ ගැන විවිධ අවස්ථාවලදී හඳුනාගලා තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනකම් අධ්‍යාපනයේට විශාල ආයෝජනයක් දලදේශී නිෂ්පාදනයෙන් විශාල ආයෝජනයක් ලබා දෙනකම් මම විශ්වාස කරනවා අපි ආයෝජනය කළ යුත්තේ මෙරටේ මානව ප්‍රාග්ධනයට මෙරටේ මානව ප්‍රාග්ධනයට අපි හරි ආයෝජනයක් නොකරන තාක් මේ රටේ සංවර්ධනය ගැන අපිට හිතා ගන්න අමාරුයි අද ලෝකේ සංවර්ධනය ගැන කතා කරනකොට ඉංග්‍රීසියෙන් රිනියබල් එනර්ජි සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන්නේ කිස තාක්ෂණික වශයෙන් අලුතින් හිතියේ හැකි තැනකට අපි යා යුතු තැනක් තිබිද්දි මුළු ලෝකයේම විශේෂයෙන්ම අද ලෝකෙ මයිම් ගම්මානය බවට පත් වෙලා තියෙන්නේ හරි ඒක නිසා ඒ එහෙම ගම්මානයක තාක්ෂණනෝ තාක්ෂණය මුළු ලෝකෙම දියුණු වෙලා යද්දී අපි තවමත් අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ සාමාන්‍ය පෙළට වාඩි වෙන දරුවන්ගෙන් 50%ක් කඩා හැලෙනවා ඒගොල්ලන්ගේ අධ්‍යාපන එතනින් ඉවර වෙනවා උසස් පෙළටත් ඒකෙන් අල්ප ප්‍රමාණයයි ඇතුල් වෙන්නේ ඉරුෂි අවුරුද්දකට ළමයින් ලක්ෂ 3.5ක් පළවෙනි වසරට ඇතුල් වෙනවා දල වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයන් අපිට තියෙන්නේ 20,000ක් 25,000ක් අතර විතරයි එතකොට අර ලක්ෂ 3,00,000 25,000ක් මගේ හැලෙනවා අපේ අධ්‍යාපන ක්‍රමයේ පිරමීඩයක් වගේ මෙහෙම පටන් ගන්න ඊට පස්සේ හැලීගෙන යන ක්‍රමයක් තියෙන්නේ මේවා තමයි තියෙන ප්‍රශ්න මේ හේතුව නිසාම තමයි දෙමව්පිය හදන්නේ හරි අපි පුළුවන් නම් ජාත්‍යන්තර පාසලකට දාලා දරුවව උසස් අධ්‍යාපනයට විදේශගත කරලා මොකද ඒගොල්ලන් දන්නවා මේ ලක්ෂ 3.5 ඇතුල් වෙන ඒ අයට විශ්වවිද්‍යාලයේ අවස්ථාවල් එනකොට Z score එකෙන් හැලුනොත් උසස් අධ්‍යාපනයත් කරගන්න බැරි වෙනොත් වෙන ප්‍රවේශයක් නැහැ ඒක නිසා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි ඒක ප්‍රතිසංස්කරණය කළ යුතුයි රටේ සහ ලෝකයේ තියෙන රැකියා ඉල්ලුමට අනුකූලව සැකසිය යුතුයි ඔව් ඒත් එක්ක අපි දකිනවා මේ දේශපාලන භූමිකාව තුළ මේ ප්‍රතිසංස්කරණය කිරීමට යූත් රෙප්‍රසන්ටේෂන් යෞවනය විසින් ඒ දිරි ගැනීමත් අවශ්‍යයි ඒ පිළිබඳ ඔබගේ අදහස් මොකද ඔබ දැන් කොළඹ සීමාව තුළ විතරක් නෙවෙයි මේක අපිට බ්ලූ ප්‍රින්ට් එකක් විතර යූස් කරන්න පුළුවන් නැෂනල් ලෙවල් එකකට එතකොට ඔබගේ අදහස මොකක්ද මම නම් කියන්නේ තරුණ තරුණියන්ට දේශපාලනය සමහර වෙලාවට මේ වෙනකොට බොහෝ දෙනෙකුට පිළිකුල් සාගත දෙයක් බවට වෙන තත්යකට පත් වෙලා තියෙනවා ඒ අපි මතු පිටින් බලනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරයෙන් සමහර කැමෝම නෙමෙයි ඒ වගේ හේතුකාරක හේතු කරගෙන ඒවයින් පසුබහින්ද එපා තමාට සැබවින්ම තමාගේ රට දෙයට ආදරයක් තියෙනවා නම් කැක්කුමක් තියෙනවා නම් මම ඉස්සරහට ගිහලා මම වෙනසක් කරනවා කියලා එක පුද්ගලයෙකුට තනියෙන් නැගිටින්න පුළුවන් නම් මේක පක්ෂපාත භේදයකින් තොරව කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ
කරන්න පුළුවන් මම තරුණ තරුණියන්ට කියන්නේ තමාගේ දැනුම තමාගේ බුද්ධිය තමා ඉගෙනගත් දේත් එක්ක රටදෑට ඇවිත් විශේෂම ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කළ යුතු තැන් වෙනස් කිරීමට හඬක් වෙන්න හැබැයි මම අද දකින්නේ බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය ජාලා හරහා මට වැඩි වෙලාවක් නේ ඔබ බලන්න හැබැයි දකින්න පොඩ්ඩක් දකින්නේ තව කෙනෙක්ව හෙලා දකින්න අසභ්‍ය දේවල් ලියන මෙහෙම දරුව හදනවා කියලා සමාජයට මට දෙමෝපිය ගැනත් කලකිරීමක් ඇති වෙනවා මෙවැනි මානසිකත්වයෙන් යුක්ත පුද්ගලයෝ හැදෙනවාද කියලා මේ මේ රටේ අපිට කෙනෙක් ගැන හොඳක් කියන්න බැ නම් අපේ කට වහගෙන ඉන්න එක වඩාත් සුදුසුයි අපේ අක්‍රියාත්මක නොවන එක වඩාත් සුදුසුයි විවේචනයේ සාධනීය විවේචනයක් නොමේ නම් විවේචනය නොකර ඉන්න එක වඩාත් සුදුසුයි කියලා තමයි මම හිතන්නේ ඒ නිසා unless it is constructive criticism do not criticize තමාට කෙනෙක් ගැන සාධනීය ලෙස විවේචනයක් කරලා ඒ කෙනාට හොඳක් කරන්න පුළුවන් නම් මිසක් අද මම දකිනවා මේ අර සයිබර් බුලින් කියන්නේ වල්පල්ලියලා කෙනෙක්ව හෙලා දැකලා අපි එච්චරටම පහත් සමාජයක් බවට පත් වෙලාද කියන එකත් සමහර වෙලාවට මට ප්‍රශ්නයක් තියෙනවා මොකද මම මිත්‍රණියක් දැන් පුංචි මිනිබිරියක් ඉන්නවා මම මේ මිනිබිරියගේ අනාගතය ගැන ඇත්තටම මට හරි බයක් දැනෙනවා එහෙම හිතනකොට දෙමෝපිය හැටියට හිතයි මගේ පුතා මගේ මිනිබිරියත් අරගෙන වෙන කොහේ හරි ගියා නම් හොඳයි කියලා. නමුත් මම එහෙම මවක් නෙමෙයි. මට ඕනේ මගේ දරුවන්. මොකද අපි මේ රටේ ඉපදුනේ යම් කිසි සැලැස්මක් අනුව මේ රටට සේවයක් කරන්න. ඒක නිසා නමුත් මම කියන්නේ සමාජයේ හැදිය යුතු තැන් ගොඩක් තියෙනවා. තරුණ තරුණියන්ට පුළුවන් අවංකවම හොඳ ප්‍රතිපත්ති එක්ක අදිෂ්ඨාන පූර්වකව සාර ධර්මයන් වලින් පිරිච්ච තමා මොන ආගමකට මොන ධර්මයකට ආයත් වුණා තමාගේ ආගම ධර්මය තමාගේ හදවතට කාවද්ද ගත කිසි කෙනෙකුට වරදින්නේ නැහැ බෞද්ධ වේවා ක්‍රිස්තියානි වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා තමාගේ ආගම ධර්මයට අනුකූලව කටයුතු කරන කෙනෙක් කිසි කෙනෙකුට අර විදිය වල්පල් අසභ්‍ය දේවල් තව කෙනෙක්ගේ ජීවිතය හානි කරන තත්වයකට යන දේවල් වචනයකින් හෝ පෑනකින් හරි ලියන්න පුළුවන් කමක් නැහැ ඒක නිසා නිකරුණේ කිසි වැඩක් නැත්නම් කරුණාකර ආගම දාමට යමු වෙනද කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හැබැයි තරුණ තරුණියන්ට මම කියන්නේ කරුණාකර ඉදිරියට එන්න තමාගේ සමාජයේ පළාත් පාලන මට්ටමින් වෙන්න පුළුවන්. තමාගේ සමාජයේ ක්‍රීඩා සමාජයේ වෙන්න පුළුවන්. කාන්තාවන්ගේ කාන්තා මොකක් හරි සමාජයක් වෙන්න පුළුවන්. ඒව තුලින් සමාජයේ වෙනසක් ඇති කරන්න ඉදිරියට එන්න කියන එක තමයි මම කියන්නේ. මොකද දේශපාලනයට අවංක මිනිස්සු අවශ්‍යයි. ජනතාවට සුබවාදීව හිතිය හැකි සහනුකම්පිත හදවත් තියෙන පිරිස් වෙන්න ඕනේ. ආත්මාර්ථකමින් මමත්වෙන් යුක්තව මාව මගේ පවුල තර කරන්න එන කට්ටිය නෙමෙයි. අනිවාර්යෙන් එත් එක්කම දැනගන්න කැමති ජාතික මට්ටමේ يعني නැවත දේශපාලන භූමිකාවට අවතීර්ණ වෙන්න ඔබට අදහසක් තියෙනවද? ජාතික මට්ටමෙන් නම් මං මගේ අදහසක් නැහැ. මම ජාතික මට්ටමේ දේශපාලනය කරලා ජාතික මට්ටමේ දේශපාලනය ගැන පොඩි කලකිරීමකට පත් වෙච්ච කෙනෙක් හේතුව තමයි මං අවංකවම කතා මේක මං කවදත් කතා කළේ නැහැ ඍජුවම කාත් එක්කවත්. මම ජාතික මට්ටමේ දේශපාලන නොහෙන්න ප්‍රධානතම හේතුව තමයි අවුරුදු 20ක් පුරාවට අපි විපක්ෂේ හිටියා. මම තරුණ වයසේදී දැනගෙන හිටපු එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයක් මේ රටට විශාල සේවයක් කරපු පක්ෂයක් විශේෂයෙන්ම නිදහස ලබා දුන්නා වගේම මේ රටට පස්වැදෑරුම් නිදහසකට කතා කිරීමේ නිදහස ආගමික නිදහස මේ සියල්ලම නිදහස අධ්‍යාපනයේ නිදහස සෞඛ්‍ය සේවාව මේ සියල්ලම ලබා දීපු පක්ෂයක් හැටියට මම බලාපොරොත්තු වුණා අපි 2015 බලයට එනකොට ඒ වාගේ විශාල දෙවැන්ත වැඩ කොටසක් කරයි කියලා ඉතින් අවුරුදු 25 20 අපි විපක්ෂයට පු කාල පරාසෙ පුරාවටම මමත් ප්‍රබල ක්‍රියාකාරී එක්සත් ජාතික පක්ෂ කාන්තාවක් හැටියට මම ඒවකට හිටපු ආණ්ඩු පක්ෂ විවේචනය කරමින් වේදිකාවක් ගානේ ගිහිල්ලා කටයුතු කරපු කාන්තාවක් අපි බලයට ආවම අපිත් ඒගොල්ලන්ගේ අතරේ වෙනසක් තිබ්බාද කියන හැඟීමක් මට ඇති වුණා අපි මේ ඔක්කොම එකයි නේද කියන හැඟීමකුත් ඇති වුණා. අපි මේ අවුරුදු පහ අපි බලේ ඉන්නකොට අපි මොකද්ද කරේ? දැන් මම මතකයි මට මතකයි මම කීප විටකදීම පෙරපාසල් අධ්‍යාපනයේ ජාතික නිදහස් අධ්‍යාපනයට ඇතුල් කරන්න කියලා ඉල්ලුම් කරා අනන්ත අප්‍රමාණව. ඒවට අහුම්කන් දුන්නේ මොකද පෙරපාසල් අධ්‍යාපනය කියන්නේ හිරුෂි අතිශයම මනුස්ස ජීවිතයේ වැදගත්ම කාල පරාසය තමයි පළවෙනි අවුරුදු පහ.
මුල්ලමාවිය සංවර්ධනය මුල්ලමාවිය අධ්‍යාපනය මුල්ලමාවිය පෝෂණය කියන්නේ අතිශයම වැදගත් කොටසක්. මේ මේ අවස්ථාවේදී අපි ගොඩක් වෙලාවට මුල්ලමම මොකද බමර දිනසියේ ආණ්ඩුවේ ළමා කටයුතු ඇමතිණිය හැටියට හිටපු අවස්ථාවේදී මං හඳුනාගත්ත මේ රටෙන් 136ක් පෙරපාසල යායුතු ළමයි පෙරපාසල යන්නේ දුප්පත් දුගී දුප්පත්කම හේතු කරගෙන. පෙරපාසල යනකොට සිනුත් හරි පෙරපාසල් අධ්‍යාපනයක් ලැබෙන්නේ 100කට 5කට හෝ 10කට පමණ අනිත් අය ඔහේ ඕඩෑම විෂය පද්ධතියක් තමාගේ පලාතෙන් ලැබිච්ච එකක් හෝ තමා අර හතු පිපෙනවා වාගේ පෙරපාසල් හැමතැනම පිපෙනවා මොනවා උගන්වනවද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙති මට ඕන වුණා එක විෂය පද්ධතියක් මනෝවෛද්‍ය විද්‍යාවට අනුකූලව ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ඒ අවුරුදු පහේදී ලැබිය යුතු අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන මම ඒකට ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කළා මිලියන 50ක ආධාරයකුත් ලබාගත් පෙරපාසල අධ්‍යාපනය ශක්තිමත් කරන්න. ඒ අතරතුරේදී මම හිටපගමැතිතුමාටත් අධ්‍යාපන අමතිතත් කිව්වා පෙරපාසල අධ්‍යාපන ජාතික අධ්‍යාපන ඇතුල් කරගන්න ඕක ඇතුල් කරගෙන එක විෂය පද්ධතියක් යටතේ ඔක ගැන්ුවේ නැත්තම් සමහරුන්ට අසාධාරණයක් සිදු වෙන්නේ කියන එකත් උයි මේක අතිශයම අවශ්‍යයි කියලා දැන් ඒ වෙන ඒ අපි හිටපු වකවානුවෙත් යුනිසෙෆ් ආයතනය විසින් බිල්ඩින් බ්‍රේන්ස් බිල්ඩින් ෆියුචර් කියන මේ පෙරපාසල අධ්‍යාපන සමය තමාගේ මොළයේ වර්ධනය තමයි අනාගත වැඩදායි ඵලදායි සේවක සංඛ්‍යාවක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම හදාගන්න නම් මේ ඵලදායි කියන්නේ අපි මේ සාක්ෂරතාවයෙන් ඉහළ තැනක ඉන්නවා කියලා දකුණු ආසියාවෙන් අපි මේ ඔලුව උදුම ගත්තා කියලා අපි ඇත්තටම රැකියා අවස්ථාවලදී ඵලදායි මේ 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 සේවක සංඛ්‍යාවක්ද කියන එක මේ හදාගෙන තියෙන කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක එකක්. ඒ වගේ මම ගොඩක් කලකිරිච්ච අවස්ථාවල් දැක්කා. වෙනස් වී යුතු තැන් වෙනස් වුණේ අපි වේදිකාවල කියපු දේවල් සිදු වුණේ නැහැ. ඉතින් අපිත් බොරුකාරයෝ බවට පත් වෙනවා. මට නැවත වාරයක් ජනතාව ඉදිරියට ගිහිල්ලා ඒ බොරුව කරන්න බෑ. ඒ නිසාම තමයි මම ජාතික දේශපාලනයෙන් ඈත් වෙලා මං හිතුවා මට මේ වපසරිය ඇතුළත නගර සභා සීමාව ඇතුළත විශේෂයෙන්ම කොළඹ නගර සභා මහනගර සභාව ගත්තොතින් ලක්ෂ 7කට කිට්ටු ජනකායක් 7ක් හතරමාරකට කිට්ටු ජනකාය ජීවත් වෙනවා. ඒන් 60%ක්ම අඩුවාදෑම් ලාභී. ඉතාමත්ම දුෂ්කර පරිසරයක් යටතේ ජීවත් වෙන සමහරුන්ට හරියට නිවාසික පහසුකම් නැහැ, පානීය ජලය නැහැ, සනීප ආරක්ෂක පහසුකම් නැහැ. මේවත් එක්ක පොඩි වැස්සට නගරේ යට වෙනකොට මේගොල්ලන් අසිරු තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේම සමහර දෙබෝපියන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ වගේ දුෂ්කරතාවයන් මැද්ද යනවා. කාන්තාවන්ට තනි පවුල නඩත්තු කරන කාන්තාවන් තමගේ ජීවන උපාය මාර්ගයන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල වල නැහැ. රැකියා අවස්ථාවල් නැහැ. නගරයේ තව දියුණු වෙන්න බොහෝ දේවල් තියෙනවා. සුහුරු නගරයක් ඒ වගේම නිල හරිත නගරයක් ශක්තිමත් ආර්ථිකයක් තියෙන නගරයක් බවට පත් වෙන. ඉතින් මට හිතුණා මට මෙතන ඉඳගෙන යමක් සමාජයට කරන්න පුළුවන් කියලා. මට පුළුවන්. ඒතර මට තව කෙනෙකු ගිල විවේචනය කර කර සමාජයට අපිට පක්ෂෙන් කියන එක විවේචනය කරන්න සිදු වෙනවා. ඒ වයින් බැහැරව මට පුළුවන් නම් කොළඹ නගරය දකුණු ආසියාවේ හොඳම නගරය බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කරන යටිදල පහසුකම් ටික අපි යටිදල පහසුකම් ගැන කතා කරනකොට මලනල පද්ධතිද ඒ වගේම ඩ්‍රේනේජ් ලයින්ස්ද වේස්ට් වෝටර් ලයින්ස්ද ඒ වගේම ක්ලීන් ඩ්‍රින්කින් වෝටර් පාර පද්ධතින් ටික එතකොට පාසල් ටික දියුණු කරන්න ජනතාවට නිවාස ලබා දෙන්න නිවාස පහසුකම් ලබා දෙන්න ඒ වගේම අර කිව්වා වගේ පෙරපාසල අධ්‍යාපනය ජාතික මට්ටමෙන් බැරි වුණත් මට පෙරපාසල අධ්‍යාපනය කොළඹ නගරේ දැන් මේ වෙනකොට වැඩපිළිවෙලක් දියත් කරගෙන සිටිනවා. අපි පුණ්‍ය කොමසාරිස් සහ මං යුනිසෙෆ් ආයතනයයි පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා මම පෙරපාසල අධ්‍යාපන කොළඹ නගරේ ජීවත් වෙන සියලුම දරුවන්ට අවුරුදු පහෙන් අඩු දරුවන්ට එක හා සමාන විෂය පද්ධතියකට මනෝවෛද්‍ය විද්‍යාවට අනුකූලව ලබා දීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරමින් සිටිනවා. ඉතින් මේ හැම පැත්තෙම මට හිතෙනවා මට මේක කරන්න පුළුවන් කියලා. ඒක කරන්න මට 119 දෙනාගේම සහයෝගයක් තියෙනවා. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ කියන ගමන් මම කියන්න ඕනේ ජාතික මට්ටමේ හොඳ දේශපාලනය කරන අවංකවම දේශපාලනය කරන්න ඉදිරිපත් වෙලා ඉන්න බොහොමයක් ඉන්නවා. ඒ අයට ඒක කරන්න මේ අවස්ථාව ලබා දෙනවද කියන එකත් තමයි තියෙන ප්‍රශ්නේ. මම විශ්වාස කරන්නේ ජනතාව තමා දේශපාලන පක්ෂයක් කෙනෙක්ව තෝරනකොට හොඳට හිතලා බලලා බුද්ධිය අවංකභාවය ඒ වගේම සහනුකම්පිත හදවතකින්
එන කණ්ඩායම් කවුද කියලා බලන්න. ඉතින් අපි ගොඩක් තේමාවන් කතා කරා සාකච්ඡා කරා. දැන් අපි ඒකත් එක්කම අපි ඇරම් කරනවා සියලු දෙනාටම. වගකීමෙන් යුතුව තමන්ගේ ඒ වගකීම් පුරවැසියෙක් ලෙස ඉෂ්ට කරන්න සහ ඒ අභිප්‍රාය තියෙන සානුකම්පිතේ පාලකයන්ට පක්ෂපාත ભેදයක් නැතුව තිරගැන්වීමක් වෙන්න කියලා. ඒත් එක්කම මම කැමති මොහොතක් අතීතයට යන්න. ඔබ දේශපාලන වේදිකාව වගේම මේ platform එක හැදෙන කලින් ඔබ ඊටත් diplomat කෙනෙක් delegate කෙනෙක් විදිහට ගියා ලෝකෙ වටේ ඔබ විශාල ගණනාවක් රටවල් වල සංචාරය කළා තිනවා ඔබගේ කිරුලත් එක්ක ඉතින් ඒ අත්දැකීම් පොඩ්ඩක් අපි බෙදා හදාගමු මම හිතන්නේ කිරිතම සුන්දර අත්දැකීම් මෙහෙමයි හිරුෂි අපි තරුණ වයසේදී අපේ තියෙන අභිප්‍රායන් අපේක්ෂාවන් වෙනස් ඊට පස්සේ තව ටිකක් ජීවිතේ මුහු කරා යනකොට ඒ මවක් වුණාම පවුලක් වුණාම එතකොට ඒවා වෙනස් වෙනවා. විටින් විට අපේ ජීවිතවල අපේ අභිප්‍රායන් අපේ ඉලක්ක වෙනස් වෙමින් පවතිනවා. සමහර වෙලාවට අපි ජීවිතේ පටන් ගන්න ඉඳලම තියෙන ඉලක්ක කරා යන්න අවුරුදු ගණනාවකුත් යනවා. ඉතින් එවැනි සුන්දර අවස්ථාවක් ගණනාවක් පසු කරගෙන මම ඇවිල්ලා තියෙනවා. ලෝක විවාහ රූ රජන තරගේ වගේ ආසියාතික රූ රජ ආසියානු පැසිෆික් රූ රජන තරගේ ඒවයින් ලබාගත් අත්දැකීම් මං හිතන්නේ මට පසුකාලීනව දේශපාලනයට ඒව යොදවා ගැනීමට අවස්ථාවක් වුණා. ඒ වගේම මම මහකුමසාරි සිටියට මැලේසියාවේ කරපු සේවය ඒ වගේම මම විශේෂයෙන්ම මිත්‍රත්ව තානාපතිවරියක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරපු සේවය තුලින් මට පුළුවන් හැකි වුණා ලෝකෙ විවිධ රටවල් වලට ජනේවා පව විවිධ රටවල් වලට යන්න විවිධ ප්‍රබල පුද්ගලින් මුණ ගැහෙන්න දැන් ඒ තවත් මිත්‍රත්ව තානාපතිවරු වෙච්ච ඇන්ජලිනා ජෝලි මයිකල් ඩග්ලස් ඒ වගේම මොහමඩ් අලි මගේ තාත්තා ආසම කරපු බොක්සින් ක්‍රීඩකයෙකු වෙන කැෂියස් ක්ලේ කියලා ඉස්සර කිව්වට පස්සේ මොහමඩ් අලි වුණා මේ වාගේ ලෝකේ දෙස් විදෙස් මං හිතන්නේ මට බොහෝ අයව මුණ ගැහිලා ඒ අත්දැකීම් වගේම සමහර තැන්වලදී සේවය කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒවා මම ඇත්තටම මගේ ජීවිතයේ ධනාත්මක අත්දැකීම් හැටියට දකින්නේ. ඒවා හරි සුන්දරයි. ඔබගේ එක ප්‍රශ්නයක් අහන මේක ඔබගේ මිසිස් වර්ල්ඩ් ලෙස ඔබගේ සුන්දරම මතකය මොකක්ද? සුන්දරම මතකය මට අසුන්දර මතකෙන් පටන් ගන්න ඉස්සලා මම මගේ පුතාට අවුරුදු මාස 9යි මම යනකොට මාස 9යි 10යි අතරේ මට යාව දාලා යන්න පුදුම දුකක් තිබ්බා සති 4-5ක් හිටියා මිසස් වල්ඩ් එකේ දිනලක් මට තව සතියක් ඉන්න වුණා හතරක් පැජන්ට් එක තිබ්බා මම ගියෙත් දවස් 5ක් 6ක් පරක්කු වෙලා ඒ ගිය අවස්ථාවේ ඒ කාලේ ජංගම දුරකථන තිබ්බේ නැහැ හිරුෂි පරිගණක ලැප්ටොප් පරව මේවා තිබ්බේ නැහැ ට්‍රංක් කෝල් එකක් තමයි බුක් කරලා ගන්නකොට මෙහෙ අය නිදි ඒගොල්ලන් ගන්නකොට මම එක්කෝ එළියේ කොයි හරි ඒගොල්ලන්ගේ වැඩසටහන් වලට මේ වෙලා දෙස්සරේ මට කතා කරන්න පුළුවන් මං ඇඬූ කඳුලේම එතන හිටියේ ඒක තමයි අසුන්දර කියලා සුන්දර නැති දින්නට පස්සේ අතිශයම සුන්දරයි මම හිතන්නේ මම මිසස් වර්ල්ඩ් එකේ ඩේවිඩ් මාමෙල් සයිලෙන් මාමෙල් තමයි නිර්මාතෘවරු ඩේවිඩ් ඩේවුඩියාගේ බිරිඳයි ඒගොල්ලන්ගේ පවුලේ දරුවෙක් වගේ ඒගොල්ලන්ට දරුවෝ නැහැ මේ අවුරුදු 36 පුරාවට මගේ සම්බන්ධය කවුරුත් තාම දන්නේ නැහැ මම මිසස් වර්ල්ඩ් එකත් එක්ක ලොකු සම්බන්ධයක් මට තියෙනවා කියන එක ඒ අවුරුද්දෙම මම ඇමරිකාවත් ලෝකේ අනිත් රටවලුත් සංචාරය කරා ඇමරිකාවේ ප්‍රාන්ත 50ටම මට යන්න අවස්ථාවක් ලැබුණා ඒ වගේම ජාත්‍යන්තර තරගාවලියන් වලට විවිධ උත්සව වලට ඒ වගේ මට මං හිතන්නේ ඇමරිකාවේ මේ මාධ්‍ය හරහා විශාල ලෙස ශ්‍රී ලංකාවට ප්‍රබල ලෙස මං හිතන්නේ මේ ශ්‍රී ලංකාව ගැන හැඳින්වීමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ලැබිය යුතු ප්‍රතිචාරය ලැබෙන්න මේ මිසස් වර්ල්ඩ් එක ඉවහල් වුණා. අවුරුදු එකමාරතේ හැම අවුරුද්දෙම අපි ගියාම මම යතුලයි දරුවෝ ගියාම ඊට පස්සේ දරුවෝ අනිත් දරුවෝ තිබුණා ගියාම අපි පවුලක් හැටියට ඉතින් ඒ හරිම සුන්දරයි. ඒ අවස්ථාව මම මට මතකයන් එනකොටත් හරිම ඇත්තටම මේ මෑතකදී මිසස් වර්ල්ඩ් එක ඉන්දියාවේ තියෙනකොටත් මම විනිශ්චය මණ්ඩලයට මට ආරාධනා කරා. ඊශ්‍රායලේ තියෙනකොටත් මට ආරාධනා කරා.
මෙහෙම අවස්ථාවකදීම විශාල සුන්දර අත්දැකීමක්. ඒ වගේම තමයි මිස් ඒෂියා පැසිෆික් එකත්. ඒකෙත් අදටත් මිස් වර්ල්ඩ් එකේ තරඟ වැදිච්ච මාත් එක්ක මිස් ඇමරිකා මිස් ඕස්ට්‍රේලියා අදටත් we correspond with each other. We on Facebook. Mrs. World එකෙත් එහෙමයි. Miss Asia Pacific එකෙත් අපි තාමත් හම්බ වෙනවා සමහර වෙලාවට එක එක රටවල් වලදී මුණ ගැහෙනවා. ඉතින් ඒ බැඳීම් තියෙනවා. ඒව හරි සුන්දර බැඳීම් සුන්දර අත්දැකීම්. ඉතින් ඒ වගේම ඔබගේ රූපේ පමණක් නෙවෙයි ඔබගේ sannivedana හැකියාව, ඔබගේ අනිකුත් ඔබගේ පෞරුෂත්වය මේ හැම දෙයක්ම පෙරමුණටගෙන ඔබ මාස් මීඩියා කමියුනිකේෂන්ස් වගේම ඔබ කලාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා, සහභාගී වෙලා තියෙනවා, ජනමාධ්‍යත් එක්ක ඔබ වැඩ කර තියෙන. ඒ අත්දැකීම් ගැන පොඩ්ඩක් කතා කරමු. බලෝ මං හිතන්නේ මං කාන්තාවක් හැටියට පසුබිම් ගණනාවකින් ඇවිල්ලා තියෙනවා. මම කලාවට සම්බන්ධ වෙලා තියෙනවා, මම චිත්‍රපට කීපයක රංගපාලා තියෙනවා. ඒ වගේම තමයි මට දේශපාලනට ගොඩාක් ඉවහල් වෙච්ච කරුණක් තමයි මම ජීවිතේ ඉඩ දෙන්න කියන වැඩසටහන. මම සිරසට මේ අවස්ථාවේදී හිසනම ආචාර්යකන, ඒ වගේම රාජමහේන්ද්‍රන් මැතිතුමාට මගේ ස්තුති පුද කරන්න ඕනේ. මොකද මම දේශපාලනික වශයෙන් පසුබිමේ හිටියට ගොඩ දෙනෙක් හිතුවේ මම අර රූපරාජිනියක් පමණයි කියන හැඟීමක් තිබ්බේ. මගේ හැකියාවන් ගැන ඇත්තටම ගොඩ දෙනෙක් දැනවත් වෙලා හිටියේ. නමුත් මටේ මං කවුද කියන එක හඳුනා දෙන වේදිකාවේ පසුබිම ලැබුණේ මට ජීවිතේ ඉඩ දෙන්න කියන වැඩසටහනේ. ඒ අවස්ථාවේදී හිරුෂිවාගේ දෙමාපියොත් වගේ පියා වෛද්‍යවරයෙක් මව මං හිතන්නේ ජනප්‍රිය ගායිකාවක් ගායිකාවක් කියන්නේ අය තමාගේ ස්වයං වින්දනයට ගායනා කරන තාත්ත ගීත රචකයෙක් වෛද්‍යවරයෙක් වගේම දක්ෂ පරම්මට ඒගොල්ලන්වත් ජීවිතේ ඉඩ දෙන වැඩසටහන හරහා මට මතකයි ඒගොල්ලෝ එක්ක සාකච්ඡාවක් සමග සාකච්ඡාවක් තියෙනවා. මේ වාගේ මං හිතන්නේ මේ වැඩසටහනත් මට ගොඩක් ඉවහල් වුණා මගේ දේශපාලන ජීවිතේ. මේ හැම දෙයක්ම මං හිතන්නේ අත්දැකීම් ඔක්කොම ගොඩක් වෙලාවට පසුබිමක් වුණා මගේ දේශපාලන ජීවිතේ. මම හිතන්නේ ඔබගේ වගේ සානුකම්පිත වීම, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කාන්තාවක් විදිහට ඒක අනිවාර්යෙන් අපිට ඇමරිකාවට ගේන්න පුළුවන්. එතන තමයි එතන කාන්තා නායකත්වයේ විශේෂත්වයක් තියෙන්නේ. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ඉස් ඇබ්සලූට්ලි ඉම්පෝටන්ට්. යූස් ඉට් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. දැන් මට අනිත් එක තමයි මම අර මිත්‍රත තානාපතිවරියක් හැටියට කටයුතු කරනකොට එක්සත් ජාතික සංවිධානයේ මට ලංකාව පුරා නව යුවන් වයසේ දරුවෝ එක්ක ඒගොල්ලන්ගේ විශේෂයෙන්ම ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒගොල්ලන්ගේ අදහස්, ඒගොල්ලන්ගේ ජීවිත ගැන ඒ අත්දැකීමක් ලබා ගන්න මට පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඒකත් එක අතකින් මට ඉවහල් වුණා. මගේ දරුවෝ එතකොට ගොඩක් පොඩි. මගේ දරුවන් හැඩගස්සගද්දී අම්මා කෙනෙක් හිටියද මං මොන පැතිකඩ ගැනද සැලකිලිමත් විය යුත්තේ කියන එක. ඉතින් ඒවත් මං හිතන්නේ හොඳ අත්දැකීම් හැටියට මම දකින්නේ. අනිවාර්යෙන්. මම හිතන්නේ ඒක ඉතාමත් සුන්දර අත්දැකීමක්. ඒ වගේම තමයි ඔබ මේ ඇවිල්ලා තියෙන ගමන කතා කරොත් පිටිපස්ස හැරලා බැලුවොත් අපි පිටිපස්ස වල නැතු ඉදිරියට යන්න ඕනේ. නමුත් පිටිපස්ස හැරලා බැලුවොත් ඔබට එක දෙයක් වෙනස් කරන්න පුළුවන්, එහෙම දෙයක් තියෙනවද වෙනස් කරන්න කැමති දෙයක්? වෙනස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම එක අතකින් හිතනවා මම මෙච්චර දේශපාලනයට මගේ කාලය ශ්‍රමය වැය කරලා මොකද මෙහෙම අපි දැන් හැමදාම හිතන්නේ දැන් හෙට අපිට මේක කරන්න පුළුවන් නේද, අනිද්දා අපිට මේක කරන්න පුළුවන් නේද. මගේ ස්වාමි පුරුෂයා මගේ පවුලත් එක්ක ගත කරන කාලෙම හිතන තව එක ටර්ම් එකක් කළා මම රිටයර් වුණාම අතුලත් එක්ක අපි යනවා, හොලිඩේස් යනවා, ලෝක සංචාරක කරනවා, හොලිඩේ හවුස් එකක් හදලා අපි මෙහෙ ජීවත් වෙමු. අපි මේ ඔක්කොම හෙටට කල් දානවා. නමුත් අතුලව මගේ ජීවිතෙන් නැති වුණාට පස්සේ මම කල්පනා කරා මේ කරපු හැම දෙයක්ම වල ප්‍රතිඵල තියෙනවා. අන්තිමට මට මගේ ස්වාමි පුරුෂයාත් එක්ක ළමයි එක්ක ගත කරන්න තිබ්බ කාලය මම ජනතාව වෙනුවෙන් මේව කළා. ජනතාවගෙන් ලැබෙන සමහර ප්‍රතිචාර විශේෂයෙන්ම තමගේ චරිත ඝාතනය කරනකොට අනවශ්‍ය දේවල් බොරු දේවල් හදලා කතා කරනකොට පොඩි කලකිරීමකුත් තියෙනවා, දුකකුත් තියෙනවා. එතනදී මට තිබ්බ නේද මීට වැඩිය මෙතනට යමු වෙන්නේ නැතුව මෙතන ඉඳගෙන අතුලව බලලා අපි හැමතිස්සෙම එහෙමනේ හිතන්නේ. අර හෙට කරන්න පුළුවන් දේ අද කරන්න තිබ්බ නේද කියන එකත් එතන එක නිසා මම හැමෝටම කියන පුළුවන් තරම් තමාගේ පවුලත් එක්ක කාලය ගතකරන මොකද මොන මොහොතේ කොයි මොහොතේ අපිට අපේ සමහර සමාජික නැති වේද කියන එක එක ජීවිතය කියන්නේ එච්චරම අවිනිශ්චිත දෙයක්. නිශ්චිත දේ ජීවිතයේ මරණය. ඒ වාගේ ඒක ඒ වගේම මේ ආපස්සට හැල්ල බලනකොට මගේ චූටි දුව මට අහිමි වුණා.
ඒ අවස්ථාවල් ගැන මම කනගාටුවට මම දේශපාලනේ හිටියේ නැහැ. නමුත් දේශපාලනික වශයෙන් බලනවා නම් වෙනස් කරන්න පුළුවන් දේවල් හැටියට මම දකින්නේ මේ රටේ ජනතාවගේ මානසිකත්වය සහ සිතන විදිය තමයි ආකල්ප අනිවාර්යයෙන්ම කාන්තාව කියන ප්‍රතිරූපය දිහා බලන හැටි කා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ කාන්තාවට නිසිතන සමතන ලැබිලා තියෙනවද කියන එක ප්‍රශ්නාර්ථයි දේශපාලනයේදී මම විශේෂයෙන්ම පෞල් පසුබිමක් දේශපාලන තිබ්බ නැති නිසා තනිවම මම මේ ආපු උත්සාහයේදී ගැරහීම් පසුබෑමට ලක්වීම් කාන්තාවක් වූ පමණින්ම මට තනතුරු නොලැබීම් තන නොදීපු අවස්ථාවල් අනන්ත අප්‍රමාණයි. ඉතින් කාන්තාවකට තමාට අර පෞල් පසුබිමකින් එන්නේ නැත්තම් දේශපාලනික වශයෙන් ඉදිරියට යන්න මේ සමාජය තුළ අපි දකින දෘෂ්ටි කෝණේ අනුව හරිම අපහසුයි. කාන්තාවක් කොච්චර දක්ෂ වුණත් ඡන්දෙ දෙනකොට කාන්තාව කාන්තාවට ඡන්දෙ දෙන්නේ නැහැ. කාන්තාව ඡන්දෙ දෙන්නේ අර හොඳ හයියෙන් කෑ ගහන ලොකුම වාහනයෙන් එන වැඩිපුර මිල මුදල් වියදම් කරන ඒ වෙලෙට මොන හරි බොරුවක් කියලා යන්නේ. කාන්තාව අවංකවම මට සිලුටු භාවිකින් යුක්තව හැසිරුණ කටයුතු කරොත් ඒ දේශපාලඥයෙක් නෙමෙයි කියන මතය. ඉතින් අපි මේ දේශපාලනය කියන්නේ දේශපාලඥයාට තියෙන ප්‍රතිරූපය. ඒ අපිට ඒ තියෙන මානසිකත්වයේ ආකල්පවලින් අපි වෙනස් විය යුතුයි. කාන්තාවගේ ශක්තිය උරගා බලන්න තමාගේ ගෙදර මෑණිය මව දිහා බලන්න. ඒ මව කොච්චර සමහරු ගෘහය ඇතුළේදී විඳින වේදනාව, හිංසනය, දුක් ගැහැට මැද්දේ තනි පවුලක් නඩත්තු කරමින් රැකියාවටත් යනවා, ගෙදර යනවා, දරුවන්ගේ ඇඳුම් තෝදනවා, පොතපතටත් යොමු වෙනවා, දරුවන් අධ්‍යාපනයට ගෙනියන්න ඒ වගේම මේ ටියුෂන් පන්ති වලට අරින කොච්චර වෙහෙසෙනවද. ඒ මවට ඒ ශක්තිය තියෙනවා නම් ඒ මවට සමාජයක් දේශයක් පාලනය කිරීමේ ශක්තියකුත් තියෙනවා. ඇත්තකම අපි ඉතින් මෙතන ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඔබගේ සියලු කටයුතු වලට සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපි නිමා කරන්නට පෙර ඔබට ඇරියුම් කරනවා අපේ බලන් ඉන්න අයට මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක උන්ට පණිවිඩයක් දෙන්න. ඔව් මගේ පණිවිඩය වෙන්නේ දැන් හිරුෂි මමයි දෙන්නම මුඛාවරණ නැතුව මේ සම්මුඛ සාකච්ඡාව කරා. හැබැයි අපි මීටරයක දුරස්ථභාවය තියාගෙන මේ සම්මුඛ සාකච්ඡාව නිසා මිසක් මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා මේ තුන්වෙනි රැල්ල භයානක රැල්ලක් බවට පත් නොවෙයි නොදී අපි මේ තුන්වෙනි රැල්ලෙන් මිදිලා විශේෂයෙන්ම අපි ජාතික සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ සෞඛ්‍ය ඇමතිතුමියගේ නිර්දේශවලට අනුකූලව මුඛාවරණ අනිවාර්යයෙන්ම අපි පැළඳිය යුතුයි. දුරස්ථභාවයේ තබාගත යුතුයි. අත් සේදිය යුතුයි. සැනිටයිසර්ස් භාවිත කළ යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් යාම නතර කරන්න. අනවශ්‍ය සාද අනවශ්‍ය ලෙස එක එක්කිනාව මුණ ගැහිලා අපි සමාජයට මුණ ගැහෙනකොට එක එක්කිනාව සිඹ ගන්න අවස්ථාවක් තියෙන මේ වයින් බැහැරෙන්න විශේෂම රැකියාවට යන පියා මව වෙන්න පුළුවන් ගෙදර එනකොට තමාගේ දරුවන්ව හොඳට අත් හොදලා හොඳට නාලා පිරිසුදු වෙලා ඒගොල්ලන් කිට්ටුවට යන්න අපි ආරක්ෂා වුණ නැත්නම් රජය මොන වෑයම දැක්වත් මොකද මම දන්නව මගේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වගේ විශාල කාර්යයක විශාල වගකීමකින් යුක්තව පැය 24ම කොවිඩ් කොළඹ නගරයේ පාලනය කරන කටයුතු කරන ඒ වගේම ජනතාවටත් වගකීමක් තියෙන ඒ අයගේ කොටස කරන්න. ඉතින් මම ජනතාවගෙන් ආදරණීයව ඉල්ලා සිටිනවා, බැගෑපත්ව ඉල්ලා සිටිනවා, කරුණා කරලා මේක සැහැල්ලුවට ගන්න එපා. කොවිඩ් කියන්නේ මාරාන්තික ව්‍යසනයක්. මේ ව්‍යසනයෙන් මිදෙන්න නම් අපි අපේ ආරක්ෂාව ගැන කටයුතු කළ යුතුයි. තමා වෙතට තමා ඉදිරියට එන හැම පුද්ගලයාම කොවිඩ් ආසාදිතයෙක් කියලා හිතාගෙන කටයුතු කරතින් අපිට මං හිතන්නේ ජීවිත නැවත වාරයක් අපේ ආර්ථිකයත් ශක්තිමත් කරගෙන අපිට සාමාන්‍ය ලෙස දරුවන්වත් පාසල් වලට අරගෙන සාමාන්‍ය ලෙස කටයුතු කරන්න පුළුවන් වේවි. මේ පණිවිඩයත් එක්ක අපි අද ඉන් කන්වර්සේෂන් ලංකා දීප එඩිෂන් එක නිමාවට පත් කරනවා. ඒත් එක්කම බොහොම ස්තුතියි රොස්සනාගේ මාතෘකාවට. බොහොම ස්තුතියි.